අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛ ආසියාත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල ආණ්ඩුවට දැන් කොරෝනා හැදිලා ගඳ සුවඳ දැනෙන කට්ටිය අපිත් එක්ක එකතු වෙන්න විමල් සහ උදේගෙන් ආරාධනා ඉදිරි මාස දෙක ඇතුළත රෝහල් පද්ධතිය අකර්මණ්‍ය වෙයිද ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයට නිදහස් පක්ෂයේ සහය प्रथम देशीय पुआत मेय देशपालने किरीमट कालयाक नोवेई रटगेन हितला हेमोम वेडकलियुतु बव अक्रामाते महिंद राजपक्ष महता पवसनवा एये पेवति उत्सवयकदी वारी सौभाग्य वेवमुनु 5000ක් ප්‍රතිසංස්කරණය කිරීමේ දෙවන අධිරේ සමාරම්භක උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණේ අරලියගහ මන්දිරයේ සිටයි කුරුණෑගල නිකවරටිය ආසනේ කොබේගනේ මීගස්සව ප්‍රදේශයේ ඇති මහවැව් ප්‍රතිසංස්කරණ කටයුතු අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් මෙහිදී මාර්ගගත ක්‍රමයට ආරම්භ කෙරුණා මෙම අවස්ථාවට වාරි මාර්ග අමාත්‍ය ජමල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍ය අනුරුද්ධ ජයරත්න මහතා දෙක්ව සිටියා මේට අමතරව තවත් ප්‍රදේශ කිහිපයක වැව් ප්‍රතිසංස්කරණය කිරීමද ආරම්භ වුණා වැඩසටහනේ දෙවන අදියර යටතේ රටපුරා වැව් 100ක් ප්‍රතිසංස්කරණය කිරීම මෙලෙස ආරම්භ වී තිබෙනවා අපි දන්නවා අද දුෂ්කරතා රසක්ම පිළි ජනතාව මුහුණ දෙනවා අපි සමහරු ඉතින් ඉන්නවා අපි මේව දන්නේ නැහැ කියලා. නොදන්නවා වගේ ඉන්නවද කියලා අහනවා. ඒ නිසා තමයි අපි මේ වෙලාවේ ਸਰව පාක්ෂික සමුලුවක් කරන් පෞරුගිදාද කැනවලා හිටලා හැමෝම අදහස් කරගෙන මේ ගොඩේන වේදිකාව නිර්මාණය කරන්න අපි කටයුතු කරමු. කොවිඩ් වසංගතය අපි හිටලා නිර්මාණය කරපු ගාන නෙවෙයි. සමහරු සමහරු ඒකත් අපි කරා කියලා ජනතාව උසි ගන්නව නාදරෝ. අපි සූදාන හැම වෙලාවෙම විරුද්ධ පක්ෂේ වුණත් හොඳ ප්‍රායෝගික අදහස් අරගෙන ඉදිරියට යන්න මේ රට තියෙන්නේ මේ දේශපාලනේ විතරක් කරන වෙලාවක් නෙවෙයි මේක මම හිතන්නේ මේ වෙලාව රට ගැන හිතලා හැමෝම වැඩ කළ යුතු වෙලාවක් කියලා මම විශ්වාස කරන්නේ මේ නිසා සර්ව පාක්ෂික සම්මුලුවට නාපු අයට ඊළඟට වතාව එක්වන්නයි කියලා අපි ආරාධනා කරනවා අලුත් අවුරුදු සමය ළඟ ළඟ එනවා ඇත්ත ප්‍රශ්නය දැක්කත් හෙට අනිද්දාට ඉන්ධන නැති වෙයි ආහාර නැති වෙයි හැමදේම වැඩි වෙයි කියලා බුරු බියක් ඇති කරගන්න ඕන නැහැ සමහරුවේ මම අහනවාත් ඇත්ත මේ ඇත්ත සමහර ප්‍රශ්න මම රටේ ජනතාවත් නොදැනුවත්ව කවුරු නිර්මාණය කරනවද කියලා අපි දන්නේ නැහැ ඒකයි මම කියන්නේ අපි අර්බුද තියෙන බව අපි පිළිගන්න ඕන ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාස භංග යෝජනාවට තමන් සහාය ලබා දීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස් මහතා පවසනවා වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රඟ දක්වමින් ඉන්නේ දුෂ්ටයාගේ චරිතයේද නැතිනම් ප්‍රේමවන්තයාගේ චරිතයේද මම හිතන්නේ ප්‍රේමවන්තයාගේ භූමිකාව ආදරවන්තයාගේ භූමිකාව ඒ වගේම දුෂ්ටයාගේ භූමිකාවත් රඟපාන්නට සූදානම් වෙමින් අපි ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් පහුගිය කාලේ පොහොට්ටුවේ පොඩ්ඩොයි ලොක්කොයි පන්න පන්න ගැහුවනේ. දැන් මේ සර්වපාක්ෂික සමුලුවක් කියන වචනයක් හරහා මේ ආවේ ඇත්තටම නිදහස් පක්ෂය පොඩ්ඩක් ෂේප් කරගන්න. අපි යෝජනා කළා වහම සර්වපාක්ෂික සමුලුවක් ඇඳවන්න කියලා. මේ යෝජනාව තමයි හමස් පෙට්ටිය දාගෙන හිටිය ආණ්ඩුව. අවුරුදු දෙකමාරක් යනකම් අපි වරින් වර කිව්වා සන්දානීය පක්ෂ කැඳවන්න ආණ්ඩුවේ සියලු පක්ෂ කැඳවන්න රජයේ පැවැත්ම පිළිබඳ බරපතල අර්බුදයක් නිර්මාණය වුණා මෙන්න මේ අවස්ථාවේදී ආණ්ඩුවට සිද්ධ වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර දාපු යෝජනාව නැවත වතාවක් එළියටගෙන සර්වපාක්ෂික සමුලුව කියන කතිකාව ගේන. ඒ වෙලාවේ ඒ ගෙනාවේ සත්‍චේතනාවෙන් නෙවෙයි කියලා මගේ විශ්වාසය. සර්වපාක්ෂික සමුලුව සාර්ථකද අසහා පෞද්ගලික වෙන සර්වපාක්ෂික සමුලුව අපි ඉදිරිපත් කරපු යෝජනාවද අපි ඉදිරිපත් කළා දිනවා ආණ්ඩුව ඒකේ පරදායි ලෙස පාවිච්චි නොකිරීම නිසා අද ඒක නොවැදගත් අර්ථ ශූන්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. වර්තමානයේ වැඩිපුරම කතාවට ලක් වෙන අවදානට ලක් වෙන මාතෘකාවක් තමයි ආණ්ඩුවට එරෙහිව අරගෙන එන්නට සූදානම් වෙනවායි කියන විශ්වාස භංග යෝජනාව. මේ විශ්වාස භංගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දෙනවද නැද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියක් විදියට පක්ෂය කුලහ සමග සම්බන්ධ වෙන්න තීරණය කළා ඉවරයි. සියලු දෙනා මේක හඬින්කෝ. එක හඬින් කිව්වේ. එහෙම තියෙද්දි අපට ඒ පක්ෂයේ ඒ මතයෙන් විතැන් වෙන්න පුළුවන්කමක් නැහැ. එහෙම වෙනවා නම් ද්‍රෝහියෙක් විතරයි ඒ කාරණාව වෙන්න පුළුවන්. ද්‍රෝහීන් ඉතිහාසයේ පුරාම හිටියා. 1956 ජයග්‍රහණයේ පෙනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් ඒ වෙලාවේ හිටපු බර්නාඩල් විහාරේ මහතා එක්සත් ජාතික පක්ෂයට ගියා. 1960 දී අපේ පක්ෂයේ උපසභාපතිවරයෙක් වන සීබිද සිල්ලා මහත්තයා අනිත් පැත්තට ගියා. එහෙම ද්‍රෝහීන් ඉන්න පුළුවන්.
දැන් වර්තමානයේ ඉන්න පක්ෂ ලේකම්වරු මහ ලේකම්වරු උපසභාපතිවරු ගැන එහෙම සැකයක් තියෙනවද නෑ මම නම් හිතන්නේ නෑ මොකද ඒ තරමටම සමාජයේ පීඩාව සමාජ තෙරපීම සමාජ පීඩණය 1956 ඔහොම සමාජ පීඩනයක් තිබුණා ඒ ඒ කාලේ හිටපු ලේකම්වරයන් අනිත් පැත්තට ක්‍රොස්ඕවර් කරන්න මම දැන් පුරෝකථනය කරන්නේ තවත් කවද්ද මේ විශ්වාසභංග ජනාව ගේන්නේ කියලා අපිට අංක සංඛ්‍යා ලේඛනයේ ලැබුණු වහම අපේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයකට ලැබිලා ඒක පරාජය කරන්න මැදිහත් වෙනවා इंडिया अणु क्रेडिट लाइन के अमेरिकानु डॉलर मिलियन असूवाक पमन औषध मिलदी गेनिमट वेन्करण बबाई अमात्य केहली रंबुक्वेल्ल महता प्रकाश कले एये पेवती सभापति රෝහල් සහ සෞඛ්‍ය ආයතන තුල හෘද රෝගීන්, වකුගඩු රෝගීන්, පිළිකා රෝගීන් භාවිතා කරන ඖෂධ විශාල ප්‍රමාණයක් තොග අවසන් වෙලා තියෙනවා. ඉදිරි මාසකමාර දෙක ඇතුළත තව ඖෂධ විශාල ප්‍රමාණයක් තොග අවසන් වීමට නියමිතව තියෙනවා. මේ තත්ත්වය මේ ආකාරයට ක්‍රියාත්මක වුණොත් මාස එකමාරක් ඇතුළත තමස්ත රෝහල් පද්ධතිය ඉතා විශාල වශයෙන් අකරබන්නේ වෙනවා. අත්‍යවශ්‍ය ශල්‍යාගාර තුල දැඩි සත්කාරයකක තුල භාවිතා කරන ශල්‍ය උපකරණ ඉතා විශාල වශයෙන් තොග අවසන් වීම පවතිනවා සමහර ඒ වගේ තොග මේ වෙනකොටත් අවසන් වෙලා තියෙනවා. මේ අතර එමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ ඉන්දියා ක්‍රෙඩිට් ලයින් එකෙන් ඖෂධ මිලදී ගන්නා බවයි. අපි කවුරුත් දන්න දෙයක් තමයි රහසක් නෙමෙයි. අපිට විදේශ විනිමය ප්‍රශ්නයක් තියෙනවා මේ මොහොතේ. ඒකෝ ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකෙන් 75% ක විතර ගෙහෙත් ගෙන් ඩොලර් මිලියන 80ක් වෙන් කරලා මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. මේ තියෙන විදේශ විනිමය ප්‍රශ්නේ අතරතුර අපිට ඒකෙන් අපේ අවබෝධයක් ඇතුව අපිට කරන්න පුළුවන් වැඩ කොටස කරා. පිට රටින් ගෙනෙන බඩු සම්බන්ධව ගැටලුවක් තියෙනවා අපිට. හැබැයි ඒකට ප්‍රමුඛත්වය දෙන්න බැහැ කියලා අධිකරණ ජනාධිපතිතුමා නිරන්තරයෙන්ම කියන්නේ. සෞඛ්‍යත් එක්ක විකල්ප හදන්න යන්නේ පරිම වැඩපිළිවෙල ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන. ඒ අතරතුර යම් යම් සුළු සුළු අඩුපාඩුකම් නැතුව මේ නමුත් ඒවා නිවැරදි කරගෙන තාම අපිට යන්න පුළුවන්. බැරි වෙච්ච දාට මම තමන් වාසලට කියන්න. මේ අතර සෞඛ්‍ය වෘත්තිවේදින්ගේ විද්වත් සංගමේ සභාපති රවි කුමුදේශ් මහතා මේ බරපතල තත්ත්වයේ පිළිබඳව අදහස් පළ කළා. ඔය ජාතික රෝහලේ පරීක්ෂණ ප්‍රශ්නේ මීට මාස 8කට විතර ඉස්සෙල්ලා ජාතික රෝහලේ හොඳට වැඩ කරපු බිලියන ගණනක් වටින උපකරණ ඉවත දාලා අලුත්ම යන්ත්‍ර බිලියන ගාණක් වියදම් කළා. ඒ බිලියන ගාණක් වියදම් කළා අලුත් යන්ත්‍ර ගිනාපු නිසාම ප්‍රතික්‍රියක බිල 3 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. එතකොට මේ 3 ගුණය ඉතුරු කරගත්තා නම් අද දවසේ අපිට ජාතික රෝහලේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. මීට මාස 8කට ඉස්සෙල්ලා වැඩ කරන උපකරණ කුණු කූඩේට විසි කරලා බිලියන ගාණක් වැය කරන ජාතික රෝහල රුපියල් 2.50ට කරන්න පුළුවන් සුගර් පරීක්ෂණය රුපියල් 28ට කරන ශ්‍රී ලංකා ජාතික රෝහල එහෙම ප්‍රතිපත්ති තීරණ ගන්න ඉඩ දෙන ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය අද කියනවා ප්‍රතික්‍රියක හිඟ නිසා පරීක්ෂණ නවත්තන්න කියලා. පස්වන බිම්ස්ටෙක් සමුළුවේ රාජනායක හමුව ඊයේ පැවැතුණා. එෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමුළුව ඇමතුවා. බෙංගාල බොක්ක ආශ්‍රිත බහුවාංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගිතාවේ හේවත් බිම්ස්ටෙක් සංවිධානයේ පස්වනි රාජනායක සමුළුව ආරම්භ වුණා. සමුළුවේ සත්කාරකත්වයේ ශ්‍රී ලංකාවට හිමි වූ අතර සභාපතිත්වයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හොබවනු ලැබුවා. We meet today at a challenging time. අද අප හමුවන්නේ අප සියලු දෙනාටම අභියෝගාත්මක මොහොතකයි. COVID-19 වසංගතයත් සමග ලෝකය මේසිය වසේ දරුණුතම අර්බුදයකට මුහුණ දී ඇත. ලෝ පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවක් පීඩා ලැබීම සහ සියලු අහිමි වූ ජීවිත සඳහා මම මගේ බලවත් සංවේගය පළ කරනවා. වසංගතය සියලුම ජාතීන්ට දරුණු ලෙස බලපෑවා. බොහෝ රටවල් සැලකිය යුතු ආර්ථික සමාජයේ සහ දේශපාලන වෙනස්කම් වලට ලක් වුණා. එහි බලපෑම ගෝලීය ආර්ථිකයට අඛණ්ඩව බල පෑමක් සිදු කරන අතර ඉහළ යන තෙල් මිල ප්‍රවාහන ගාස්තු සහ සැපයුම් සීමා කිරීම ලෝපුරා උද්දමනයේ ඇති කිරීමට හේතු වී තිබෙනවා. ඉහළ යන ජීවන වියදම සමගින් ගණනය කළ නොහැකි සංඛ්‍යාවක ව්‍යාපාර වසා දැමීම නිසා මිලියන ගණනක් තම ජීවනෝපාය අහිමි වීමෙන් පීඩා විඳින අතර ආර්ථික අවස්ථා පටුවීම සහ සමහර අවස්ථාවල සමස්ත කර්මාන්ත කඩා වැටීමක් දක්නට පිළිවන්. මෑත කාලයේ ඇති වූ අනිකුත් ගෝලීය අර්බුද සමග එක්ව මෙම නරක අතට හැරෙන ආර්ථික තත්ත්වයන් විශේෂයෙන්ම
මිලියන ගණනක් දරිද්‍රතාවයෙන් පීඩා විඳින ජනගහනයක් ඇති සංවර්ධන වෙමින් පවතින ජාතීන්ට ඍණාත්මක බලපෑමක් ඇති කර තිබෙනවා. මේ තත්ත්වයෙන් ගොඩේම සඳහා ඉදිරි මාස සහ වසරවල් තුල ජාත්‍යන්තර සහ අන්තර් කලාපීය සහයෝගිතාව වැඩි දියුණු කිරීම අත්‍යවශ්‍ය වනු ඇති. කෙසේ වෙතත් අනිකුත් බොහෝ සංවර්ධන වෙමින් පවතින රටවල් මෙන්ම වසංගතයේ ආර්ථික ප්‍රතිවිපාක විශේෂයෙන් ශ්‍රී ලංකාවට දරුණු ලෙස බලපා තිබෙනවා. වර්තමානයේ ශ්‍රී ලංකාවට අභියෝගාත්මක ආර්ථික තත්ත්වයක් නිර්මාණය කර තිබෙනවා. කෙසේ වෙතත් කාලයක් මුළුල්ලේ අත්දැබලු අප ජනතාවගේ විශිෂ්ට ශක්තිය මත අපගේ කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහයෝගිතාව සමග ශ්‍රී ලංකාව මෙම දුෂ්කරතා ජයගෙන වේගවත් ආර්ථික ප්‍රකෘතියක් ඇති කරගනු ඇතැයි මම විශ්වාස කරනවා. බිම්ස්ටෙක් ලේකම් කාර්යාලයේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක ආධාර මුදලක් ලබා දෙන බව ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමුළු අමතමින් පැවසුවා. සංවිධානයේ රටවල් අතර ක්‍රියාකාරීත්වය සහ සහයෝගිතාවයේ ඉහළ නැංවීම සඳහා අවශ්‍ය නීති රාමුව සැකසීමටද කාලය පැමිණ ඇති බවත් කෘෂිකර්මාන්තයේ ඇතුළු අනෙකුත් නිෂ්පාදනයන්හි අගය එකතු කිරීමෙන් මෙම අංශය දියුණු කිරීමේ වැදගත්කම ඉන්දියා අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. ලෝක කොවිඩ් වසංගතයේ සේම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම හේතුවෙන් කලාපයේ ජනතාවගේ ජීවන තත්ත්වයට බලපෑම් එල්ල වී තිබෙන බවත් ඒ සඳහා සාමූහිකව ක්‍රියා කිරීමට සියලු දෙනා සූදානම් විය යුතු බවත් සමුළුට එක්වමින් බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂේක් හෂීනා මහත්මිය පැවසුවා. එමෙන්ම සංවිධානයේ ශ්‍රේෂ්ඨ 14ක් යටතේ පවතින සහකීතාව සම්පූර්ණයෙන් බලාත්මක කිරීම සඳහා සියලු සමාජික රටවල් එකතු වී කටයුතු කළ යුතු බවයි ෂේක් හෂීනා මහත්මිය වැඩිදුරටත් පැවසුවේ. මේට අමතරව බූතාන අග්‍රාමාත්‍යවරයා නේපාල අග්‍රාමාත්‍යවරයා මෙන්ම මියන්මාර් විදේශ කටයුතු අමාත්‍යවරයා හා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සිය දේශන ඉදිරිපත් කළා. මේ අර්බුදය තමා විසින් නිර්මාණය කරන එකක් නොවන බවට ප්‍රකාශ කරමින් කිසිවෙකුට ඉවත් විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂ 11 නියෝජිතීන් කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය ඉත්තපාණී ධම්මාලංකාර මහානාහිමියන් බැහැදුටුවා. එහිදී පක්ෂ නියෝජිතීන් පවතින දේශපාලන වාතාවරණය සහ අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළා. මේ ගන්න උත්සාහය ප්‍රශංසනීයයි. කවුරු එකතු වෙලා ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුම් හොයාගන්න ප්‍රශ්නේ පැහැදිලි කාටද බලපාන රටට බලපාන පොදු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්නෙට විසඳුම් සියලු දෙනාම එකතු වෙලා හොයාගන්න තියෙනවා. රට ගැනත් හිතලා ඒ ජනතාව ගැනත් හිතලා මම හිතනවා. මහනාහිමියන් බැහැදකීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. මේ දවස්වල මේ ආණ්ඩුවේ ඉන්නේ කන් ඇහෙන්නේ නැති, ඇස් පේන්නේ නැති, ගඳ සුවඳ දැනෙන්නේ නැති එහෙම ඉරණමකට ඇදවැටලා කියලා තමයි අපට නම් පේන්නේ. එක්කෙනෙක් කියනවා මේ ගිය පස්වෙන්දෙන් පස්සේ ලයිට් කැපෙන්නේ නැහැ කියලා. අද මන් දන්නේ අද තාම පස්වෙන්ද උදා වුණේ නැද්ද කියලා. බලශක්ති ඇමති කියනවා මේ ඕනතරම් තෙල් තියනවායි කියලා. ආයි දැන් අද කියනවා ඩීසල් නැහැ, ඒ නිසා පොලිමේ ඉන්න එපයි කියලා. ඒ කියන්නේ මොකක් හරි ගඳ සුවඳ, කන් ඇහෙන්නේ නැති, ඇස් පේන්නේ නැති අඳුරු ඉරණමකට ආණ්ඩුව ඇදවැටලා. ඉතින් එහෙම ආණ්ඩුවකට පුළුවන් කමක් නැහැ මේ වගේ තත්ත්වයක්කින් මේ රට බේරගන්න. ඒ නිසා තමයි අපි ආරාධනා කරලා තියෙන්නේ හැමෝටම ගඳ සුවඳ දැනෙන, කන් ඇහෙන, ඇස් පේන අයට එකතු වෙලා පාර්ලිමේන්තුවේ මේ ආණ්ඩුව පරාජයට පත් කළා නව ගමනකට මුල පුරන්න ඕනේ. එහෙම නැතුව මේගොල්ලන්ට මෙහෙම පණ ඇදෙද මේ රට විනාශ කරන් දෙන්න ඉඩ දිය යුතු නැහැ. ඉන්දියාවෙන් හම්බෙච්ච තෙල් දැන් අපේ රියදුරන් කියන බාල තෙල් කියලා. දෙයියනේ මිත්‍රයෙක් නම් උදව් කරනවා නම් මේ වගේ වෙලාවට මේ බාල මොකක් හරි වලද ඒ උදව්ව කරන්නේ. අනික ඒක ගන්නෙත් ණයට කියන්නේ අපි ගෙවන්න ඕන. ඒත් දෙන්නේ බාල තෙල්. මම කියන්නේ පාලකයන්ට අයිතියක් නැහැ තමන් බාරගත්තු රට මෙහෙම අසරණ කරන්න. පාලකයෝ කියන්නේ බාහාරකාරයෝ. බාහාරකාරයෝ තමන් බාරගත්තට වඩා හොඳ තත්ත්වයකට තියලා තමයි රට බාර දෙන්නේ. නැතුව මේක මගේ වගේ මම ඇති කරපු අර්බුදයක් නෙවෙයි කියලා මගාරින්න කරාරින්න කාටවත් බෑ. මොන විදියෙන් හරි කියන්න ඕන බහැපල්ල මොඩියෝ එලියට කියලා. බල බහැලා මේ අපි හැමෝම එකතු වෙලා හදපු ආණ්ඩුව මේ විනාශ කරන්නේ. මේක මෙතනින් වෙනස් කරන්නත් උඹලා පුරෝගාමිත්වය ගනිලා නැත්නම් අපි පැත්ත පළාතකට එන්න දෙන්නේ නැහැ කියන පණිවිඩය දෙන්න. ඒක තමයි කළ යුත්තේ. මුදල් ඇමතුම 5000ක් දෙන්න හදන අවුරුද්දට. එයාගේ තියෙනවානේ මුද්‍රණාලයක් බියගම. එයාගේ පවුලේ දේපලක්. ඉතින් යාට හිතන වෙලාවට තියෙන කඩදාසි ටික ඔක්කොගේ මේක ගහනවා. ඒ නිසා කඩදාසිත් නැහැ දැන්. හැම කඩදාසියක්ම දැන් මුදල් නෝට්ටු බවට පත් වෙනවා. ඇමතුම තව දුරටත් මුදල් අමාත්‍යවරයා කකුල් දෙක වණවනා ද ඉන්නේ. සාමාන්‍යයෙන් මේ රටේ ජනතාවට මඟ පෙන්වුවේ, රටට මඟ පෙන්වුවේ, පාලකයට මඟ පෙන්වුවේ මහසංගරත්නේ උන්වහන්සේලා ආශිර්වාද ලැබෙනවා. ඒ වගේ අනිත් බහුජන සංවිධාන, වෘත්තීය සමිති, වෘත්තීය සංවිධාන, පරිසර සංවිධාන මේ සියල්ලත් එක්ක ඉදිරියේ අපි වැඩපිළිවෙල සාකච්ඡා කරනවා. ඊට පස්සේ මේ ආණ්ඩුව ගෙදර යවලා ජනතාවට තමන් කැමති ආණ්ඩුව තෝරගන්න අවස්ථාව ලබා දෙනවා. අර පොදු අපේක්ෂකයෙක් ගැන කිව්වම ඊයක් දෙයිලා යනවද අදවත්? ඉවසීමෙන් බලා ඉන්නේ. අපි මේ ආණ්ඩුව ගෙනාවේ රට දිනවන්න. අපි ගෙනාපු ආණ්ඩුව උනත් අපි තෝරගත්ත නායකයුණත් රට විනාශ කරනවා නම් අපි ඒ අයව ඉවර කරමු.
සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ මින්නිමාවට පත්වනවා වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් පිටුව වෙත. අප යලිත් හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.